කැක්කු මෙනවා මෙතන රිදෙනවා මෙතන රිදෙනවා මේක හිරි වැටෙනවද මලේ හිරි වැටෙනවා මේ පත්ති ගන්න තියාගෙන ඉන්න ඔය අධිකාරින්න මේවත් එක්කම ඔව් මෙතන 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 රිදෙනවා මෙතන රිදෙනවා බර වැඩ කරනවද මොන හරි ඔව් ටිකක් මේ මල් පෝච්චි වැඩ කරන්නේ ලියන टिप्पी अहल मूल पावटार सहित कल तुनपेन वतर पता अटे उदेट इंड तेल राट सहिंदा देवे मन तेलवा उन्हों गागंडोने मिथन तम लेटी मिथन मांस बेसि इरीला तीन लेगा अखेन व्यायाम गडियला मिथन काटेज पड़ा बरवे बर अल्लला काटेज पड़ा किरलती मेद कैकमेना बेवकल आलू मेन मिथन तीन අපිට ලෙඩක් හැදුනොත් අපි ඉක්මනට දුවගෙන යන දොස්තර මහත්තයා ගාවට. දොස්තර මහත්තයා අපට බෙහෙත් දෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව. කටිය කියනවානේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බෙහෙත් දුන්නට පස්සේ බෙහෙත් දෙන්නේ ලෙඩාට නෙමෙයි ලෙඩේට කියලා. කොහොම වුණත් ගොඩක් අයට ප්‍රශ්නයක් තිබෙනවා බටහිර විද්‍යාව නිවැරදිම සාර්ථකම විද්‍යාවද කියලා. නමුත් අපට අපේ පරම්පරාවෙන් මුතුන් මිත්තන්ගෙන් ලැබුණු දායාද අතර තිබ්බා මහා විද්‍යාවන් ගොඩක්. वारी ताक्षणे गोड़नगिली ताक्षणे इतने हाट की अहम अभी बलवते गुअण्याण ताक्षणे इतकोड़ यांत्रमांत्र गुरुकां हेल वेदकम अभी अत कथाकर सूदान हेल वेदकम पिलीबांधव लेडाटा लेडेटा बेहत दिन हेल वेदकम पिलीबांधव अभी आवे हिब्बागम दुर बेरुकन सुंदर गम्मानेट ओब दन्न दे नोदन्न पेत्तगेन कथाकरण हेमनेत्ता ओब दन्न दे बेनस्वीधीर कथाकरण लेडाटा लेडेटा बेहत दिन हेल वेदकम गेन अदापि कथाकर අපි ඇවිල්ලා ඉබ්බාගම දොරබේරුව ගමට විජේ බණ්ඩාර වෙදමහත්තයාගේ වෙදගෙදරට. දැන් ගෙදරට ආපු වෙලාවෙම අපට පේනවා අපට වටපිටාවේ දේශීය ඖෂධ ගස් තියෙනවා, තෙල් සුවඳ අපට දැනෙනවා, වීබිස්සක් තියෙනවා, වරිච්චි පිටියකින් තමයි වෙදමැදුර ආවරණය වෙලා තිබෙන්නේ. මේ සිරමත් එක්ක ඉතා විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. අද ඉරිදා දවසනේ ඉරිදා දවසේ හින්දම වෙදමහත්තයා ප්‍රතිකාර කරනවා. ඒක නිසා හෙළ වෙදකමෙන් තමාගේ රෝගය සුව කරගන්න ඉතා විශාල පිරිසක් වෙදමැදුරට එකතු වෙලා ඉන්නවා. ඒක හින්දම අපි මේ සම්බන්ධව කතා කරන්න හිතුවා. අපි අද වෙද මහත්තයාත් එක්ක කතා කරලා මේ ප්‍රතිකාර මොනවාද කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ එතකොට රෝග නිදාන කොහොමද මේව හොයාගන්නේ කොහොමද මේ දේවල් කොහොමද හෙළයන් අතරපත් වුනේ කියන කාරණා කතා බහ කරන්න සූදානම් එන්න අපිත් එක්ක යන්න වෙද මැදුරට මේ ඉන්නේ විජේ බණ්ඩාර වෙද මහත්තයා ආයි බොන් වෙද මහත්තයා ආයි බොන් කල්කේ උදේ අපි ඔබට කියවනේ අද ඉරිදා දවස කියලා. බොහොම කාර්යබහුල වෙලාවක අපි බණ්ඩාර වෙද මහත්තයාට කතා කරන්න තෝරාගත්ත පොඩි වෙලාවක්. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න විශේෂයෙන්ම මේ හෙළ වෙදකම පිළිබඳව. හෙළ වෙදකම ඔබතුමාට ලැබෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඔව්. බොහොම වැදගත් කාරණාවක්. අපේ මේ මම බොහොම කෙටියෙන් කියන්නම්. මේ අපේ ලංකාවේ මේ වෙද පරම්පරාවල් කීපයක් තිබෙනවා. අපි කඳුබඩගම වෙද පරම්පරාව. කඳුබඩගම වෙද පරම්පරාව. අපේ අත්තල මුත්‍රා යකු යంత్ర මන්ත්‍ර ගුරුකම් වෙදකම් මේ සියල්ල කරපු කට්ටිය. ඉතින් ඒ කඳුබඩ වෙදකම පරම්පරාවෙන් තමයි අපිට මේක ලැබුණේ. ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරාවෙන් පරම්පරාවට මම හිතන්නේ අපි මේ ගොඩාක් මෙහාට ආව කට්ටියක්. දැන් කොහොමද රෝගියෙකු මුලින්ම ආවට පස්සේ ඒ රෝගියාව හඳුනාගන්නේ? මෙන්න මේ රෝගය තමයි තියෙන්නේ කියලා කොහොමද පරීක්ෂා කරන්නේ? ඔව්. බොහොම හොඳයි. දැන් සාමාන්‍ය රෝගියා මට බුලත් අත දෙනකොට රෝගියා මෙතන ඇවිල්ලා ඉඳ ගන්නකොට අපි තියෙනවා දේහ ලක්ෂණ මැනීම. මැනීමේ ක්‍රමය. මොකද දේහ ලක්ෂණ මේ දොරෙන් ඇතුළට එනකොට අපි දන්නවා මේ ලෙඩියා ලෙඩාගේ තියෙන රෝගිය අපිට නිර්ණය කරන්න පුළුවන්. මොකද අපි ඉතාමත් විදිහට මේ පිළිබඳ ප්‍රගුණ කරලා 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 අපිට ලොකු පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම ලෙඩ ඇවිල්ලා බුලත් අත දීලා එයා ඉඳ ගන්න ඊට පස්සේ නාඩි ශාස්ත්‍රය බලලා ඊටු ටික අපි හොයා ගන්නවා. ඉතින් අපි හොයන රෝග නිදානෙට ගිහිල්ලා ලෙඩත් එක්ක ගොඩක් කතා කරලා රෝග නිදානෙ හොයාගෙන ලෙඩාගේ ප්‍රශ්න කරනකොට මේ වගේ රෝග තියෙනව නේද කියලා
ඊට පස්සේ අපි ඉතින් එයාට ඖෂධ ලැබලා දීලා අපි සිංහල අපේ හෙළ විදිහට අපි කරන්න ඕන සියල්ල කරනවා. හොඳයි දැන් අපි නිතරම කතා කරන කාරණාවක් තමයි අපේ දේ අපේ හෙළ බෙදකම සිංහලයන්ගේ බෙදකම එහෙම කියලා කියනවා. ඇත්තටම හෙළ බෙදකම කියන්නේ මොකක්ද? හෙළ බෙදකම කියන්නේ දැන් ආයුර්වේද බෙදකම අපිට අයිති නැහැ. ඒක මහත්ති ඉන්දියාවෙන් ආවේ. විජය රජුර ලංකාවට එනවත් එකම ඉන්දියාවෙන් සංක්‍රමණය වෙච්ච දෙයක් ඒක. හැබැයි හෙළ බෙදකම කියන්නේ මේ මහා රාවණායි කාලේ ඉඳලා. මහා රාවණායි කාලේ ඉඳන් අපිට තිබුණ අපේ පළවෙනි යා තමයි පළවෙනි මහා රාවණ. මේ රාවණ රජුරන් කාලේ ඉඳන් අපිට ආව දෙයක් මේ. මේ රාවණ රජුර මේ රජ කෙනෙක් විතරක් නෙමෙයි මම ගොඩක් ඉස්සරහට කියලා තියෙන වෙද කෙනෙක් කියලා. එයා බොහොම දක්ෂ වෛද්‍යවරයෙක්. ඉතින් එහෙම පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා පුස්තකයන් තුල පුස්තක කරලා පුස්තකවල පොත්වල ලියලා මේවා පරිස්සමට තියාගෙන ඉඳලා ඒවා ඉතින් බොහොම අමාරුවෙන් රැකගෙන ආව දේවල්. ඉතින් අපිට කියනවා මේ විජය රජුර ලංකාවටත් එන්නේ ඉස්සලා පරිහරණය වෙච්ච දේවල් අපි ගා තාමත් තියෙනවා. ඉතින් ඒවා අපි සුරක්ෂිතව අපි පරම්පරාවෙන් පරම්පරාවට ගෙනනවා. ඒ වගේම කරන දස්කම් තමයි මේවා. දැන් බෙහෙත් වර්ග ගණනාවක් තියෙනවා මෙතන. දැන් අපිට නම් මේ බෙහෙත් කවුරු හරි කිව්වොත් එහෙම හොයලා දෙන්න කියලා ජීවිතේ හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔව්. කොහොමද ඔබතුමා ටග් ගාලා හොයාගන්නේ? ඔව්. මේවා ඉතින් ගොඩක් අපි හදන බෙහෙත් වර්ග. මේවට මමගේ මගේ නම් තියෙනවා. ඔය වට්ටෝරු පොත්වල නම් සඳහන් කරලා. චූර්ණ වර්ග තියෙනවා, කල්ක තියෙනවා, ගුලි තියෙනවා. ඉතින් මේ වගේ සුවඳින් මං අඳුර ගන්නවා. මේවා දාන මේ වගේ භාජන වලින් මං අඳුර ගන්නවා. කරගෙන මම මේක කරගෙන යනවා. ඉතින් මේ එතන આવොත් ලෙඩ හාර 500කට බෙහෙත් තියෙනවා. මම පොඩි කතාවක් කියන්නම්. දැන් මම සාමාන්‍ය වසවිසර වලින් තොර කුඹුරුද්ද වෙතන් කරනවා. මංගා වවි වර්ග ගොඩක් තියෙනවා. මම දනුත් වසවිස ගහන්නේ මමගේ කුඹුරු වලට. මට මම සාමාන්‍ය විදිහට කෙම්ප වහන් වලින් තමයි යන්නේ. ඉතින් මේ වත්තේ මගේ වත්තේ තියෙනවා. ඒ වගේම තව අපිට මේ අපේ ගලේ බණ්ඩාර දෙයියන්ගේ අඩවි ඕන තරම් මේ වනාන්තර තියෙනවා. මට රෝගිය ගෙනල්ලා දෙනවා. මම සල්ලි වලට ගන්නවා. සමහරක් බෙහෙත් අවශ්‍ය දන්න කිලෝමීටර 1000මාර අපි යනවා. ඉතින් අපි එහෙම සහයෝගයෙන් සමහරක ලෙඩු මයින් ඇවිල්ලා වෙද මහත්තයා මොනවද ගේන්න ඕනේ බෙහෙත් කියලා. ඒවා කිව්වා මේ කට්ටිය ඔය කන්තලේ අනුරාධපුර පැත්තෙන් අරන් එනවා. ත්‍රිකුණාමල පැත්තෙන් අරන් එනවා. නූරුලිය පැත්තෙන් ගෙනල්ලා දෙනවා. එහෙම අපි අතර ලෙඩුයි අපි අතර වෙනසක් නෑ. මම වේදා මම උඹ ලෙඩා කියලා වෙනසක් නෑ. බොහෝම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් තියෙනවා. මේ ඔයා මෙයා නෑ බම්බලන් උඹ වරින් ඵලයන් කියන කතාවෙන් අපි තාමත් නේ ලෙන්ගතුකමක් තියෙනවා. මේ ලෙන්ගතුකම තුලින් මට ගොඩාක් රෝගිය බෙහෙත් ගෙනල්ලා දෙනවා. අනිත් මේවා මම මේ අහල පහලින් හොයා ගන්නවා. අමාරු වෙන බෙහෙත් තියෙනවා. ඒවා ඉතින් සමහරක් වට සිරීපා දඩුවිටත් යන අවස්ථාවල් තියෙනවා. පිරිසුදු හිතවත්කමත් එක්ක හෙළ වෙදකම එකතු වෙලා තියෙනවා. ඒක නිසා මෙහි ප්‍රතිකාර ක්‍රම බොහෝමයක් තිබෙනවා. ලෙඩුම් බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා ප්‍රතිකාර ලබා ගන්න. ගොඩක් දේවල් තිබෙනවා. ඔබට මෙය අකුරක් නැර පෙන්වන්න කියන්න අපි සූදානම්. ඒක හින්දා දිගටම අපිත් එක්ක ඉන්න. බණ්ඩාර මහත්තයාගේ බෙදවැඳුරට ආවට පස්සේ අපට පේනවා පුංචි රෝහලක සිරිය ගන්නවා කියලා. කොහොමුණත් මෙතන සියලු දේවල් සිද්ධ වෙන්නේ හෙළ සිරිතට විරතර අනුව තමයි. මොකද වෙද මහත්තයා මුණ ගැහෙනෙන හැමෝම හෙළ සිරිතට අනුව බුලත් අතක් අරගෙන එනවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් කියන්නේ ආයුෂ බොහෝ වෙන්න කියලානේ. කොහොමුණත් ඊට පස්සේ වෙද මහත්තයා පරීක්ෂා කරලා බලලා ප්‍රතිකාර මොනවාද කියලා නියම කරනවා. ඒ ප්‍රතිකාර සිද්ධ වෙනවා තැන් කීපයක. ඒ සියලු දේවල් අපි ඔබට කියන සූදානම්. කොහොමුණත් මෙහි තියෙන දේශීය බව අපට හොඳටම දැනෙනවා. මොකද වරිච්චි බිත්ති වලින් වට වෙලා තමයි මේ සියලු දේවල් තිබෙන්නේ. වහලට පොල්ලතු සෙවිලි කරලා තිබෙනවා. මේවත් එක්ක මේ දේශීය බව අපේකම ගැමිසුවඳ මුසු වෙලා තමයි මේ බෙදකම සිද්ධ වෙන්නේ. ඒක නිසාම තමයි අපි මේ සම්බන්ධව කතා කරන්නේ. අපේදී හෙළ බෙදකම සම්බන්ධව අපට හොඳට ගැළපෙන කොහොම නමුත් අපි මේකේ බොහෝ දේවල් තිබෙනවා ඔබ නොදන්න. නොදන්න සියලු දේවල් ගැන කතා කරන්න අපි සූදානම්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ වරිච්චි බිත්ති වලින් වට වෙලා පොල්ලතු සෙවිලි කරපු වෙනම කුටියකට. මේ කුටිය ඇතුළෙත් විශේෂ ප්‍රතිකාරයක් සිද්ධ වෙනවා. ඒ තමයි නිල ශාස්ත්‍රයානුව තෙරපුම් ක්‍රමයේ ප්‍රතිකාර ලබා දෙන ක්‍රමවේදයක්. අපිට තෙල් සුවඳ මෙතෙන්ට ආවට පස්සේ දැනෙනවා. අපේ කම අපට දැනෙනවා. හැබැයි මෙතෙන්ට හැමෝටම යන අවසර නැහැ. මොකද මේ ස්ථානයේ මේ ඇතුලේ ප්‍රතිකාර ලබන්නේ බබලත් උදවිය. හැබැයි අපිට විශේෂ ආරාධනයක් තිබෙන හින්දා අපිට යන්න පුළුවන් ඇතුළට. එන්න බලමු අපි. මොකද වෙන්නේ කියලා. මේ තමයි බබලත් උදවිය ප්‍රතිකාර ලබා ගන්නා ස්ථානය. නිල තෙරපුම් ක්‍රමය මගින් තමයි ඔවුන්ට ප්‍රතිකාර කරන්නේ. මෙතනින් එහාට වාෂ්ප ක්‍රමය මගින් ප්‍රතිකාර කරනවා. මේ සියලු දේවල් මේ ස්ථානයේ සිද්ධ වෙනවා. අපි බෙද මහත්තයත් එක්ක කතා කරලා මොනවද වෙන්නේ කියලා දැනගමු. කාන්තා පාර්ශ්වයට ප්‍රතිකාර කරන වෙද මහත්තයා වෙලින් බණ්ඩාර වෙද මහත්තයා. වෙද මහත්තයා මොකද්ද රෝගේ සහ මේ බෙහෙත් පට්ටුල මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව් මේක මේ සාමාන්‍යයෙන් මේ අම්මට තියෙන්නේ
ලංකා අති බහුතරයක් අයට තියෙන ධනිස් සමාරු හන්දි දිබිමි රෝගේ මේක ප්‍රමේහ රෝගයක් අපි දකින විදිහට මේ මේ හන්දි දිබිමි රෝගය මේ සාමාන්‍ය අවුරුදු දැන් නම් ඉස්සර නම් මේක අවුරුදු 60 70 ගියාට දැන් ඉතින් අවුරුදු 35 ඉඳන් මේක පටන් ගන්නවා 35 යට ඉඳන් මේක තියෙනවා මේකේ මේ 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 අස්ති දෙකක් එකතු වෙන ස්ථානයක් තමයි මේ ධනිය කියලා කියන්නේ අස්ති තුනක් මේ පැත්තේ ඉඳලා ගත්තාම මෙතන දෙක අස්තියක් තියෙනවා මෙතන ඉඳලා අස්ති දෙකක් තියෙනවා මේ දෙක සම්බන්ධ වෙන ස්ථානෙට තමයි ධනි හිස කියලා කියන්නේ මේ ධනි හිස ඉදීමීමේ රෝගය මේ අම්මට තියෙන ධනි හිස ඉදීමේ රෝගෙන් මේක බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ඉදින කියන මේක ඇතුලේ වතුර පිරෙනවා කියලා නේ අපි නම් මේක වතුර පිරෙනවා කියන විශ්වාසයෙන් අපේ වෛද්‍ය ක්‍රමේ අපි කියන්නේ මේ කාට්ලේජ් හිනවීම නිසා අස්ති දෙක එකට ඇතිලීමෙන් ගෙවීමකට මේ වෙලාව තියෙනවා ඉතින් මේක ඉදි වෙනවා කැක්කුම් එනවා වේදනාවක් ඇති වෙනවා එහෙම වෙනවා දැන් මේ මේ අම්මගෙත් මේ අස්තිය මෙන්න මෙතනින් ගෙවීමට ලක් වෙලා තියෙනවා ගෙවීමට ලක් වෙනවා ශරීරයේ බර වැටෙනකොට මෙතනින් කකුල ඇද ගන්නවා ඇද වෙනවා ඇදවීමට පත් වෙලා තියෙනවා එහෙම රෝගියෙක් තමයි දැන් මෙයාගේ නම් වයස මගේ තියෙන අවුරුදු 70ක් විතර ඇති ඉතින් මේ මෙන්න මෙතන අස්තිය දුර්වල වෙලා තියෙනවා ඉතින් අපි මේ අපි අපි කරන්නේ අපේ කසාය වට්ටෝරු සහ වෙනත් දේවල් වලින් මේ වේදනාව අඩු කරලා ඇඟේ උෂ්ණත්වය පාලනය කරලා මේ වගේ අපේ ඖෂධ තියෙනවා මේ රහස් වට්ටු මේවා තියලා මේවා බැඳලා ආපහු යථා තත්ත්වයට ගැනීමක් තමයි මේ කරන්නේ. එතකොට මෙතන නිල තෙරපමත් කරනවා. ඔව් මේ සමහර අවස්ථාවල මේ කාටලේජ් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් මේ අම්මගේ දැන් නම් ගොඩක් අඩුයි මේ දෙවෙනි තුන්වෙනි වතාව. මෙන්න මෙතනින් කාටලේජ් මේ උණු වෙලා එළියට ඇවිල්ලා තියෙනවා. ගුලි ගුලි විදිහට තමයි මේවා තිබුණේ. මේවා බෙහෙත් බැඳලා මේ විදිහට තෙල් ගාලා මේවා කරලා මේවා ඇතුළට දාලා තියෙනවා අපි දැන්. දැන් යම් මට්ටමකට මේක හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ 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 වගේ ගුලි වගේ මෙහෙම නෙමෙයි මේක තිබුණේ මීට වඩා ගොඩක් වෙනස් විදිහකට වෙන ගුලි වගේ හැදිලා මේ කාටලේජ් එළියට ඇවිල්ලා තිබුණා. දැන් අපි ඒවා නිල තෙරපුම් වලින් අරන් ඇතුළට දාලා බෙහෙත් තියලා තෙල් ගාලා තවල හරි ගස්සලා මේ ඖෂධ තියලා බැඳනහම ආපහු අර සුපුරුදු විදිහට මෙතන කාටලේජ් හැදෙනවා. දැන් මේ බෙහෙත් බඳින්න තමයි අපි ලෑස්ති. මේ තමයි හෙළ බෙදකමේ අසිරිය. බෙද પરම්පරාවට ඔවුන්ටම උරුම වුණ රහස් වට්ටෝරු තියෙනවා, රහස් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ සියලු දේවල් එකතු කරමින් තමයි රෝගියාව හොඳටම හොඳ කරන්න හැකියාව තිබෙන්නේ. ඒ නිසා තමයි අපි මේ සම්බන්ධව දේවල් කතා බහ කරන්නේ. ඔබ දකින්නේ සමහර වෙලාවට තුන්ඩුවක් ලියලා දෙනවා, බෙහෙත් ටික අරගන්න සිද්ධ වෙනවා, බෙහෙත් ටික අරගෙන ගෙදර ගිහිල්ලා පානය කරනවා. එතනින් එහාට කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියලානේ. හැබැයි ඊට වඩා දෙයක් මේ බෙද මැදුර ඇතුලේ සිද්ධ වෙනවා. හෙළ වෙදකම අසිරිමත් වෙදකමක්. බණ්ඩාර වෙද මහත්තයා සර්වාංගයේම හටගන්නා සියලුම ලෙඩවලට ප්‍රතිකාර කරනවා. ඒක නිසා හැම ප්‍රතිකාර ක්‍රමයක්ම ලබා ගන්න බොහෝ අය මේ ස්ථානට පැමිණෙනවා. දැන් හුමාලයෙන් වෙදකම් කිරීම, හුමාලයෙන් වාෂ්පයෙන් වෙදකම් කිරීමත් මේ වෙද හෙළ වෙද પરම්පරාවේ තිබුණු එක් ක්‍රමවේදයක්. ඒක හින්දම තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ හුමාලයෙන් වෙදකම් කරන ස්ථානෙට. අපි සූදානම් බණ්ඩාර වෙද මහත්තයා. ඔව්. මේ අවසරයි මේ සාමාන්‍ය දැන් මේකට අපි හෙළ වෙදකමේ විදිහට කියන්නේ අභංග ක්‍රමය කියලා. අභංග. ඔව් අභංග ක්‍රමය. මේ අභංග ක්‍රමයේ පළවෙනිම කරන්නේ දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තාම මේ මේක ගොඩාක් සෙමට වාතයට වාත නිසා ස්නායු දුර්වල වීම, නහර ගැට ගැහිම්, ඒ වගේ රෝගවලට, හිරි වාතය වගේ දේවල් වලට, අංශභාග වගේ රෝගවලට. ඒ වගේම මේක සාමාන්‍ය නිරන්තරයේ විශාල විදිහට ඇඟ පොත වෙහෙස කරන කාටත් හොඳයි. දාහය පිට කරන්න දැන් කොලෙස්ටරෝල් වගේ දේවල් වලට ඉතාමත් හොඳයි මේක. මේ වාස්පේ මෙතෙන් මේ විදිහට ගන්නකොට මේක මහත්ලාටත් මේක සුවඳ බොහොම හොඳ සුවඳක් තියෙන්නේ. මේකට ඖෂධ වර්ග අපි 60ක් විතර දානවා. 60ක් විතර දාලා තමයි මේ ටැංකියට දාලා මේ ගින්දර දාලා මේක තඹලා මේ ගන්න හුමාලේ තමයි මේ රෝගියාට මේ අල්ලන්නේ. මේකෙන් කරන්නේ එයාගේ ඇඟේ තියෙන අර විස ආපහු පිට කරන එක. මේ 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 පෙට්ටිය ඇතුළට දැන් අපි රෝගියෙක් දානවා. අපි දාමු. මෙන්න මේ ආකාරයෙන් තමයි රෝගියාව මේක ඇතුළට දාන්නේ. මේක ඉතාමත් හොඳයි බෙහෙත් ඖෂධ 60ක් 70ක් දාලා වතුර දාලා වාස්ප අරගෙන ඇඟට ගල්වලා ඊට පස්සේ තෙල් බෙහෙත් ගාලා එහෙම කරනවා මේක ලෙඩක් තිබ්බත් හොඳයි ලෙඩක් නැතත් හොඳයි කරගන්නවා නා කාටත් හොඳයි හෙළ වෙදකම කිව්වහම අපි හිතාගෙන ඉන්නේ බොහෝ අය කතා කරන්නේ ගුලි මොනවා හරි දෙනවා නැත්නම් තෙල් ටිකක් දෙනවා ඔච්චරයි කියලා නේ
හැබැයි ඊට වඩා ගොඩක් දේවල් හෙළවෙදකම ඇතුලේ පාරම්පරිකව ආපු දේවල් තිබෙනවා. ඒ හින්දම මේ විශ්වාසය තියෙන හින්දම බොහෝ ජනතාව රෝගී ජනතාව මේ ස්ථානට පැමිණෙනවා. ඒ අය ඇවිල්ලා විවිධ ප්‍රතිකාර ක්‍රමමාර්ග ඔස්සේ තමාගේ ලෙඩ රෝග සුව කරගන්නවා. අපි ඒත් එක්ක කතා බහ කරන්න සූදානම් මොනවද වෙන්නේ කියන කාරණා පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න සූදානම්. අපි බලමු මොනවද වෙන්නේ කියලා ඉස්සරහට. දැන් මේ රෝගියෙක් මේක ඇතුලේ ඉන්නවා. අපි මේ රෝගියා තව ටික වෙලාවකින් අපි එළියට ගන්න සූදානම්. මේ කුමාලයා ආශ්‍රිතව ප්‍රතිකාර කරන ආකාරය රෝගියාගේ රෝගය අනුව තමයි ඔහු කොයිතරම් වෙලාවක් මේ හුමාලයේ ආශ්‍රිතව ඉන්න ඕනද කියලා තීරණය කරන්නේ. දැන් මේ රෝගියාගේ වෙලාව හරි. අපි රෝගියාව ගන්නයි හදන්නේ. බලමු. තවත් විශේෂ ප්‍රතිකාර කරන ස්ථානයකට මේකට නිලවෙදකම කියලා කියන තෙරපුම්මකින් තමයි මේ ලෙඩ රෝග හොද කිරීම සිද්ධ කරන ලබන්නේ වෙද මහත්තයා රෝගියෙක් ඉන්න මොකද මේ ලෙඩේ අය බංග මහත්තයා මේ තමයි මේ අපේ ශරීරයේ ඉන්ද්‍රියම් පද්ධතිය අතපය නහර ඇඟිලි කකුල් මේ සියල්ලම එකට එකතු කරන ස්නායු පද්ධතියක් තියෙනවා මේක අපේ දේශීය වෙදකමේ හෙළ වෙදකමේ කුඩා මොලේට මොලේට සම්බන්ධ ස්නායු පද්ධතිය තමයි මේ ශාරීරික පුරා දුවන්නේ හැඟීම් දැනීම් ඇති කරන ඒ වගේම වේදනාව හැදෙන මේ හන්දි ස්ථානයන් වල මේ සුසුම්නාව සම්බන්ධ නහර තියෙනවා දැන් මේ රෝගියාගේ මේ කොඳු නාරටියේ මේ මගේ නිලවෙද ශාස්ත්‍රයකම ගත්තාම මේ දෙපොලක් තියෙනවා බ්ලොක් එක එක තැනක් තමයි මේ මෙන්න මෙතන මෙව මේ මහත්මයාගේ මෙතන තමයි තෙරපුම ඇතුලලා තියෙන මෙතන තමයි ලේ ගම්නියන්නේ තියෙන්නේ. දැන් අපි මේක 150ක් විතර හදලා තියෙනවා. තව දෙගමන තුන්ගමනකදී අපිට සම්පූර්ණ මේක සුවයක් ලැබලා ආයේ වර්කීමක් දෙන්න පුළුවන්. ජීවිත කාලේ මේ වගේ දෙයක් ඇති වෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමක් අපි ලොකු සහතිකයක් දෙන්න. දැන් මේ වෙලාවේ වෙදමෙදොරට විශේෂ රෝගියෙක් කැවිල්ල ඉන්නවා. තමාගේ නොසලකෙල්ල හින්දා හරි නැත්නම් අනිත් අයගේ නොසලකෙල්ල හින්දා හරි තමාගේ ජීවිතවලින් සමහර අයට වඳ ගෙවන්න සිද්ධ වෙනවා. මේ රෝගියාට වෙලා තියෙන්නේ සංගීත ප්‍රසංගයක් බලන්න ගිහිපු වෙලාවේ යාළුවෝ කට්ටිය උඩ දාලා අල්ලන් නැතුව බිම වැටලා සුසුම්නාව විඳි ගිහිල්ලා. දැන් වාරු නැතුව තමයි මාස 3ක් ඉස්පිරිතාලේ ඉඳලා ඊට පස්සේ තමයි වෙද මහත්තයාට ඇවිල්ලා තියෙන්නේ. වෙද මහත්තයා මේ ලෙඩාවේ තත්ත්වය කොයි වගේද? ඔය දැන් මෙයාගේ සුසුම්නාවේ බරපතල විදිහට හානි වෙලා තියෙනවා. සුසුම්නාව බරපතලයේ මේ හානිය නිසා සියලුම ස්නායු දුර්වලතාවයකට පත් වෙලා තියෙන ස්නායු වැඩ කරන්නේ නැහැ. අප්‍රාණික තත්ත්වයකට පත් වෙලා තියෙනවා. බඩගිනි එන්නේ නැහැ. වැසිකිලි මල පහ වෙන්නේ නැහැ. මුත්‍රා යන වෙලාවක් හොයන්න බෑ. දැන් මේ ඔක්කොම අඩපණයි. අප්‍රාණිකයි. 100ට 60 70ක් මේක අප්‍රාණිකලා තියෙනවා. ඉතින් මේ ආපහු පණ ගන්නවා. ඉතින් පණ ගන්නണ്ട് යම් යම් අපේ වෙද ක්‍රමයන් තියෙනවා. ඒ ක්‍රමයන් වලට ගිහිලා මේවා ගන්න ඕනේ. ඉතින් එහෙම කරලා ලෙඩා ඉස්සලා ලෙඩාගේ ශරීරයට බඩගිනින එක හදන්න ඕනේ. බඩගිනින එක මල පහ පිට වෙන එක හදන්න. මේ දෙක තමයි මම ඉස්සරවම කරන්නේ. ඒ කරලා මෙයාගේ ශරීර ශක්තිය හදන්න ඕනේ. ඊට පස්සේ මම ඉතුරු වෛද්‍ය ක්‍රම වලට යනවා. ඒකට හැබැයි යන්න මට මාසයක් විතර කාලයක් යනවා. කොහොමද මාස 3ක් ඇතුළත වගේ කාලයක් ඇතුළත මම මේ රෝගියා ඉතාමත්ම වගකීමෙන් කියනවා මීට වඩා හොඳ මට්ටමකට අරගෙන ආපහු මේ අම්මලා තාත්තලාට බාර දෙනවා. හෙළ වෙදකමේ තියෙන වටිනාකම මේක තමයි. ඒ කියන්නේ ටික කාලයක් ගත වෙනවා. ටික කාලයක් ගත වුණත් සර්වාංගේම තියෙන සියලුම ලෙඩ රෝග වලට සියලු වෙදකම් මේ ස්ථානයේ තිබෙනවා. ඈත අතීතයේ අපට උරුමුණු හෙළයන්ගේ තිබුණු
වෙදකම 500 ආරක්ෂා කරපු પરම්පරා අතර එක પરම්පරා තමයි බණ්ඩාර වෙද මහත්තයන් પરම්පරාව. හැබැයි මේ પરම්පරා 10ක් 12ක් ගෙවිලා ගිහිල්ලා තමයි මේ પરම්පරාව බණ්ඩාර වෙද මහත්තය බාරගන්නේ. එතනින් එහාට අනාගත પરම්පරාව තමයි මේ ඉන්නේ. මේ પરම්පරාවත් මේ වෙදකම ඉස්සරහට ගෙනියයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද මේ ගහේ කොලේ එතකොට බෙහෙත් තෙල් හිඳින තැන තෙල් තවරන තැන එතකොට තෙරපුම් කරන තැන මේ හැමතැනම දුවපැන ඇවිදමින් මේ සියලු දේවල් හොඳින් ග්‍රහණය කරගනිමින් තමයි මේ පුංචි කාලේ ගත කරන්නේ. එහෙම නේද වෙද මහත්තයා? එහෙමයි. මියා බොහොම දක්ෂයි මේකට. මියා දැන් මගේ අර එහා පැත්තේ ඉන්නේ මගේ පුතෙක්. හ්ම්. එයා මේ පිළිබඳ බොහොම මගේ තුන්කල් බල්ලා හොයාගත්ත මගේ පළවෙනි ගෝලයා. හ්ම්. අර ඉන්නේ මගේ සහෝදරයා. ඒ වගේ මගේ යාළු මිත්‍රයෝ මට මේකට හරි උදව් උපකාරන කට්ටි ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා මේ මගේ දුව මේ අර පුතාලා මේ කට්ටිය එකතු වෙලා මේක කරනවා. හ්ම්. ඉතින් මගේ තුන්කල් බල්ලා ගත්ත මගේ පළවෙනි ගෝලයා මගේ සහෝදරයා. මේ බිහෙත් පිළිබඳ මනා දැනුමක් තියෙනවා. ඒකත් එක්ක තුලා මගේ මේ චූටි දුව හැමදේ වහනවා. මගේ නුත් අහන. මෙයා දැන් මං හදන කාලක ගොඩක් දන්නවා. බිහෙත්තර ගොඩක් දන්නවා. සුවඳින් දන්නවා. කාලා බලනවා. රස කියනවා. ඉතින් මෙයා දන්නවා සමහරක් වට්ටෝරු. බොහොම හොඳට කඩපාඩම්. ඉතින් ඒත් එක්ක මං දන්නා මට දුක් වෙන දෙයක් නැහැ. හැරමිටියෙන් යන කාලේ අප්පච්චි මං බිහෙත් දෙන්නම් කියන වචනේ දැනුත් කියනවා. ඒ නිසා මේ මට බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ දරුවගෙන් මම සති 25ක් වත් ගන්න යුතු තමයි නැකිටන්නේ. හැබැයි කවදා හරි දවසක මේ දරුවා ආපහු දෙපන් යනකොට මට 150ක් ගත්තත් වැඩක් නැහැ. ඒ ලැබෙන සන්තෝෂය. සතුට ආත්ම තෘප්තිය තමයි වටින්නේ. මේ ඉන්නේ පුංචි වෙදහාමිනේ අපිත් එක්ක. කොහොම වුණත් අනාගත પરම්පරාවෙත් මේ වෙදකම රැඳෙනවා කියලා විශ්වාසයක් අපිට තිබෙනවා. මේ වෙදකම පිළිබඳව පොඩි හරි අඩුපාඩුවක් ඇතුව ඔබ කතා බහ කරන්නේ මේ මුදල් ප්‍රශ්නේ නිසා. මේ මුදලක් කියන්නේ නැහැ නේ මේකට වටිනාකමක් දෙන්නේ නැහැ කියලා ඔබ විශ්වාස කරන හැබැයි ඒ වටිනාකම නෙමෙයි. මේකේ ලැබෙන්නේ මේ හෙළ වෙද પરම්පරාවට ආත්ම තෘප්තිය. අපි අද කතා කළේ අපේ දේ ගැන. ඔබ නොදන්න නොදකින පැත්ත ගැන. ඒ තමයි හෙළ වෙදකම ගැන. විජේ බණ්ඩාර වෙද මහත්තයා තාමත් මේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් ඉන්නේ. මොකද ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. සබස් වෙනකම් මොවුන්ට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් විජේ බණ්ඩාර වෙද මහත්තයා මේ වෙදකමට මිලක් නියම කරන්නේ නැහැ. කොහොමත් මේ හැම දෙයක්ම ගලාගෙන යන්නේ වටිනාකම් අගයන් සහ සාරධර්ම මතනේ. ලෙඩෙක්කුට ලෙඩක් හොඳ වුණාට පස්සේ අපි කොහොමද මිලක් නියම කරන්නේ? හැබැයි මේ සියලු දේවල් වලට වටිනාකමක් ලබා දෙන්න හැකියාව තිබෙනවා පිරිසිදු චේතනාවෙන්, මනුස්සකමෙන්, සාරධර්ම වලින්, චාරිත්‍ර වාරිත්‍ර වලින් මේ සියල්ලෙන් එකතු වෙලා මේ දේවල් කළාට පස්සේ. ඒක හින්දම තමයි අපිට වටින අපේ දේ පිළිබඳව අපි කතා කළේ හෙළයන්ගේ හෙළ වෙදකම පිළිබඳව. ඉතින් හැම රෝගියෙක්ම මේ වෙදමැදුරට ඇවිල්ලා බොහොම හොඳින් ආපහු යනවා අපිට දකින්න අවස්ථාව ලැබුණා. ලෙඩවලට ප්‍රතිකාර ලබා ගන්නවා අපිට දකින්න ලැබුණා. ඒ වගේම තමයි සර්වාංගයේම හට ගන්නා සියලු රෝගවලට එකම එක තැනකින් ප්‍රතිකාර අපේම විදියට ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැනක් හැටියටයි අපි දුටුවේ. විවිධ ප්‍රතිකාර ක්‍රම මේ ස්ථානයේ තිබුණා. ඒ නිසා තමයි අපි මේ හෙළ වෙදකමේ අසිරිය පිළිබඳව කතා කළේ ලෙඩේට විතරක් නෙමෙයි ලෙඩාටත් ප්‍රතිකාර කරන හෙළ වෙදකම ගැන. එහෙනම් ඉතින් තවත් ඔබ දකින දේ නොදකින පැත්ත ගැන ඔබ දකින දේ වෙනස් විදිහට දකින්න අපි ලබන සතියේදී සූදානම්. ගිහිල්ලා එන්නම්.